වීවකාවේ ශ්‍රේෂ්ඨ සංස්ථාපනය වැපිරීම අතින් පැලසිටුවීම පැරිෂුට් තාක්ෂණය හෝ යන්ත්‍ර මගින් පැලසිටුවීම හෝ ගොවීන් සිදු කරනවා. යාන්ත්‍රීකරණය තුළ වඩා කාර්යක්ෂමව නිවැරදි යාන්ත්‍රීකරණය අපේ ගොයමට ගැලපෙන යන්ත්‍ර හඳුනා ගැනීම ගොවීන් හොඳින් තේරුම් ගත යුතුයි. වීවගාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වල් මර්ධනය. විශේෂයෙන් රජයේ නව ප්‍රතිපත්තියත් එක්ක වල් නාශක වලින් තොරව කෘමිනාශක වලින් තොරව වගාවක් කරනකොට මේ වල් මර්ධනය කිරීම සඳහා අපි විශේෂයෙන් සැලකිලිමත් දක්වන්න ඕනේ. මේ පිළිබඳව අපි විශේෂ වැඩසටහන් මීට කලින් කතා කරලා තියෙනවා. පැරෂුට් තාක්ෂණය, ඒ වගේම ගොයම් පැල සිටුවීම. මේ ගොයම් පැල සිටුවීම සඳහා තියෙන විවිධ ක්‍රම තියෙනවා. මඩතවන් දාලා තින් පැල හිටවන එක, ඒක අධික වියදම් සහිතයි. මේ නිසා අපිට අද යන්න වෙලා තියෙනවා පැල සිටුවීමේ යන්ත්‍රවලට මේ කාර්ය පහසුවෙන් කරගන්න. මොකද කම්කරු ශ්‍රමය හිඟ නිසා. ඒකට තියෙන හොඳම විකල්පය තමයි මෙන්න මේ වගේ පැල සිටුන යන්ත්‍රයක් භාවිත කරන එක. ලංකාවේ අපිට පැල සිටුන යන්ත්‍රවල අපිට අවශ්‍යතාවයක් තිබුණා අඩු පරතරයකින් අඟල් 8 පරතරයට පැල හිටවන්න පුළුවන් විදිහේ යන්ත්‍රයක් ලබා ගන්න එක. ලෝකේ විශේෂයෙන්ම ඝර්ම කලාපී රටවල කොරියාව, ජපානය වගේ රටවල ගොයම් පැල හිටවන යන්ත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ අධික පරතරයෙන් පැල හිටවන්න. මොකද මාස 4-5ක් පමණ කාලයක් තිස්සේ ලොකු පඳුරක් වැවෙන නිසා ඒ පරතරයේ ප්‍රශ්නයක් නොවුණත් අපිට පුංචි ගැටලුවක් තිබුණා මේ පරතරේ. ඒ නිසා අඟල් 8ක පරතරයට මැෂින් එකක් අවශ්‍යතාවය තිබුණා. අපිට ඒ වගේ මැෂින් එකක් ලැබිලා තියෙනවා. වීවගාවේදී අපිට පැල සිටුවීම කරගැනීම සාර්ථක වෙන එක අපි සඳහා පවතින්නේ වීවගාව සඳහා භාවිතා කරන තවාන නිවැරදිව සකස් කර ගැනීම මත. ඉතින් ඒ නිසා අපිට තවාන් සකස් කර ගැනීම කියන කාරණේදී වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ ගැන විශේෂයෙන්ම අපි තවාන් පාතිය සකස් කර ගැනීමේදී සාමාන්‍යයෙන් ඒකේ උස මට්ටම ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම පළල අපි තැටි තවන් තැටි විදිහට පාවිච්චි කරනවද, එහෙම නැත්නම් අඩු වියදම් ක්‍රමයකට පොලිතීන් එක භාවිතා කරනවද කියන ක්‍රමවේදය අනුව සකස් කරගන්න සිද්ධ වෙනවා. අපි ගුණාත්මෙන් උසස් පැළවීමේ ප්‍රතිශතය ඉහළ වී භාවිතා කරනවා. ඒ වගේ වී තෝරගෙන අපි පැය 24ක් වතුරේ එඟින්න තියන්න ඕන. ඒකල්ලා අපි පැය 24කට පසු තවත් පැය 24ක් ගොඩ තියලා තමයි අපි තවන් දාන්න වී පාවිච්චි කරන්නේ. ඒ වෙනකොට එම කියන්නේ වී කණු කැපිලා මේ පැලවීම ආරම්භක තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ අපි තවාන සකස් කිරීම ගැන. මෙහිදී අපි තවන් දාන දිනේට කලින් දිනේ අපි තවාන සකස් කරගන්න ඕන. ඒ තවාන අපි ලියද්දී මට්ටමින් අඟල් 2ක්වත් ඉහළට ඉස්සෙන විදිහට අපි තවාන දාගන්න ඕන. එතකොට අපි මේ ගුවන් සිටවෙන යන්ත්‍රයෙන් ගුවන් සිටවන්න තවන් දානකොට අපි තවන් පාත්තිය මීටරයක් විතර පල්ලට දාගන්නවා. ඒකල ඒ තවන් පාත්තිය හොඳට ලෙවල් කරනවා අපි තවන් දාන්න තියෙන දිනේට කලින් දවසේ. ආවට පස්සේ අපි ඉස්සල්ලා මේ පාත්ති දැඩිවීමක් තියෙනවද බලලා ඒක හොඳට දැඩිව තිබුණොත් අපි පිළියල කරගත්ත පොලිතින් එකක් ඒක උඩින් එලනවා. ඊට පස්සේ අපි හොඳින් ඒ පාත්තියට තද වෙනසේ අතින් පොලිතින් එක පිරිමදිනවා. සමහර විට අපිට මේ වායු බුබුලු වගේ එනවනම් මේ පොලිතින් එකේ තැනින් තැන සිදුරු කිරීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි අර මේ කොහලනු පොටවල් 2ක් විතර දෙපැත්තට දාගන්නවා අර මීටරේ සීමාවෙන්. මොකද අපි මේකට දාන මඩ මේ පොලිතින් එකෙන් පිටට යන එක නතර වෙනවා ඒ ලනු 2ක් අපි භාවිතා කිරීමෙන්. ඊට පස්සේ අපි සාමාන්‍ය මඩ දාන්නේ. මොකද අපි සාමාන්‍ය මඩ දැම්මොත් මේ යාන්ත්‍රික ගුවන් සිටවීමේදී ඒ මඩවල තියෙන රොඩු ගල් කැබිලි නිසා ඒ යන්ත්‍රයට සුළුසුළු ආබාධ ඇති වෙන්න පුළුවන්. අපි ඉතින් ඒ තත්ත්වේ මගහරවා ගන්න අපි තවාන්ට භාවිතා කරන
මඩ අපි සල්ලඩයක ආධාරයෙන් අලා ගන්නවා. මේ සල්ලඩියේ දැල අඟල් භාගයක් විතර සිදුරු තියෙන දැලක්. එතකොට අපිට එන්නේ ක්‍රීම් එකක් වගේ මඩ. අපි හැම වෙලෙම මේ යාන්ත්‍රික තවන් දාද්දී අපි මේ මඩ තට්ටුවේ ඝනකම ගැන විමසිලිමත් වෙන්න ඕන. මෙතෙන්දී අපි මඩ තට්ටුව අඟල් භාගයක වගේ ප්‍රමාණයක් වැටෙන විදිහට අපි ඒක මට්ටම් කරගන්නවා. ඒක අපි ඇඟිලි පුරුකකට වඩා අඩු මට්ටමකින් තමයි මඩ මේ තට්ටුවේ පවත්වා ගන්න. සාමාන්‍යයෙන් යාන්ත්‍රික ගුවන් සිටවීමට භාවිත කරන තවානකට අක්කරයකට 2 කිලෝග්‍රෑම් 18ත් අතර 20ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ තවන් ප්‍රමාණයත් වර්ග මීටර 18ත් 20ක් අතර වගේ වෙනවා. අපි සාමාන්‍යයෙන් මේ යාන්ත්‍රික පැලසිටීමේ තවානකට වර්ග මීටරයකට 2 කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් වගේ වැටෙන විදිහට තමයි තවන් දාන්නේ. මෙහිදී අපි දාපු මඩ තට්ටු පෙනෙන්නේ නැති වෙන මට්ටමට වීදානවා. එතකොට අපිට වැටෙන්නේ වර්ග මීටරයකට 2 කිලෝග්‍රෑම් එකක් විතර ප්‍රමාණයක්. දැන් අපි වී ටික තවානට දාගත්තට පස්සේ ඊළඟට වැදගත්ම කාරණේ වෙන්නේ මේ තවාන ආවරණය කරන එක. අපි මේ තවන් ආවරණය කරන්නේ කුරුල්ලන්ගෙන් වෙන හානිය වළක්වා ගන්න, ඒ වගේම තවානේ තෙතමනේ ආරක්ෂා කරගන්න. මේදී අපි ගොඩාක්ම බහුලවම භාවිත කරන්නේ පොල් අතු. දැන් අපි මේකම වාහන පොල් අතු දවස් 4කින් පස්සේ වගේ ඒක අයින් කරන්න ඕන. ඒ අයින් කරත් සමහර වෙහිත් සහිත කාලගුණික තත්ත්වය යටතේ මේ තවානට හානි පැමිණීමේ හැකියාව වැඩි නිසා මේ තවන් වලට මැක්සක් වගේ දෙයක් ඉදි කරලා ඒ උඩින් ආවරණයක් ගන්න පුළුවන් නම් තවානේ ආරක්ෂාවට හොඳයි. මේ ඉතා අඩු වියදම් ක්‍රමයකට මේ තවාන දාගත්තත් මේ සඳහා විශේෂිත තවන් තැටි තියෙනවා. ඒ තවන් තැටි තිබුණා නම් අපේ තවන් තැටියට මඩ දාලා ඒක උඩ බීජ දාලා අපිට මේ විදිහට කෑලි කපන්න අවශ්‍ය නැහැ, කෙලින් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවේ කරන්නේ වියදම් අඩු ක්‍රමයට, ගොවි මහතාට පහසු ක්‍රමයට පොළු තිනයක් උඩ දාගත් තවානක් තමයි මේ පාවිච්චි කරන්නේ. දැන් මේකෙදී අර ප්‍රමාණයට වඩා වෙනස් වෙලා තියෙන හැඩේ වෙනස් වෙලා තියෙන කොටස් වටෙන් කපලා අයින් කරලා ඊට පස්සේ පුළුවන් අඟල් 8 කැබලි වලට මාක් කරලා අඟල් 8ට කපා ගන්න. මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. අඟල් 8ට වඩා පළල වැඩි වුණොත් මේ තැටියට දැම්මට පස්සේ ඒ තවන් කුට්ටිය ලෙස්සලා පාතර එන්නේ නැතුව හිර වෙන්න බලනවා. ඒ නිසා මේ පළල ඉතා වැඩගත් මේ කටයුත්තේදී. මේ විදිහට ප්‍රවේශමෙන් කපා ගන්න කොටස් 6ක් අපිට පුළුවන් එක්වර මේ යන්ත්‍රයට භාවිත කරන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් තවන් කුට්ටි 6 මේ මැෂින් එකෙන් පැලසිටීම සඳහා මේ ට්‍රේ එකට දාගන්න. මෙතනදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ ට්‍රේ එකේ පළලට ගැලපෙන විදිහට ඒ කොටස් තියෙන එක. ඊට පස්සේ මේ ශේෂ්ත්‍රිය මේ විදිහට කෙළවරේ ඉඳලා නියරේ ඉඳලා මේ යන්ත්‍රයට ආපහු වතාවක් මේ කෙළවරේ යන්න පුළුවන් ගානට අඩි 3 මාර්ග පරතරයක් ඉදිරි කර ගන්නවා ඉස්සරහටත් මේ කෙළවරට. මොකද මේ පැල හිටවට පස්සේ අවසාන වතාවට රවුමක් මේ වටේට ගියවම පැල හිස්තනක් නැතුව සම්පූර්ණයෙන් අපිට හිටව ගන්න පුළුවන්. දැන් මේ ඉඩ ලබා ගැනීම මේ යන්ත්‍රයේ තියෙන විශේෂ වාසිය තමයි. මේකදී අපි පැල සිටුවද්දී පැල සිටුවන සිටුවේගෙන යන පැත්ත පහ ගන්න නිසා අර කකුල් වලින් හැරෙන වලවල් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම පැල පෑගෙන්නේ නැහැ. මොකද ඔබට පේනවා මේක අඟල් අතේ පරිතරේ පැල හිටවන නිසා අර පැලවලට හානියකින් තොරව ක්‍රියා කරවනට ගමන් කරන්න පුළුවන්. මෙයා මේ හැන්ඩල් එකෙන් අල්ලන් හිටියට මේ හැන්ඩල් එක ඇදගෙන යෑමක් වෙන්නේ නැහැ. මේක රෝද වලින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා මේ යන්ත්‍රය ඉතා සරලව පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ශේෂ්ත්‍රිය. මේ යන්ත්‍රයේ තියෙන තවත් වාසියක් තමයි ඉතා සැහැල්ලු යන්ත්‍රයක් නිසා එරෙන කුඹුරු වලදී විශේෂ වාසියක් තියෙනවා. අපිට සමහර අවස්ථාවල අත්දකින්න හම්බ වෙනවා එරෙන කුඹුරු වලදී අපි අර බර යන්ත්‍ර භාවිත කරොත් පැල ගැඹුරට හිට වෙලා ඒවා පඳුරු දාන්න නැතුව හානියටපත් වෙනවා. ඒ නිසා ඒ වාසියත් මේ යන්ත්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍රය මේ විදිහට කෙලවරට ආවට පස්සේ අපිට හරව ගන්න අවශ්‍ය වෙනවා
ඒ වෙලාවට පුළුවන් මෙන්න මේ විදිහට රෝදේ උස්සලා මේ යන්ත්‍රය බොහොම පහසුවෙන් හරව ගන්න පුළුවන්. මේ කරන්නේ මේ රෝද දෙක ඔසව ගන්න එක. ඊට පස්සේ හෑන්ඩල් එකෙන් අල්ල අපිට පුළුවන් යන්ත්‍රය හරව ගන්න. විදියට ශේෂ්ත්‍රී අපි පළ හිටවගෙන අවසන් වුණාට පස්සේ කෙළවරේ ඉතුරු වෙන තීරුව එක් වටයක් ගමන් කිරීමෙන් අපිට පුළුවන් හිදැස් ඉතුරු නොවි එමත් නැත්නම් පළ මේ ඉතුරු නොවි සම්පූර්ණයෙන්ම ශේෂ්ත්‍රී එකවර හිටවගෙන අවසන් කරන්න පුළුවන් මේකෙන් අපි දැකපු වාසිය තමයි මේ යන්ත්‍රය සැහැල්ලුයි කිලෝ 55ක් විතරයි බර තියෙන්නේ ඒ වගේම තනි පුද්ගලයෙකුට ලේසියෙන් මේක හසුරවන්න පුළුවන් මේකේ නඩත්තු ගැන කතා කරොත් එහෙම අපිට කියන්න තියෙන්නේ මේකේ දම්වැල් එකයි දෙකයි තුනයි හතරක් තියෙනවා ඒවා බාහිරයට විවෘත වෙලායි තියෙන්නේ එතකොට මේකේ මේ කුඹුරේ වැඩ කරන නිසා මේකට මඩ සහ වතුර යාමේ හැකියාව තියෙන නිසා දිනපතාම මේ දම්වැල් නම් මේ එකට සුදුසු ඔයිල් එකක් දාලා තෙල් වර්ගයක් දාලා මේ දම්වැල් හැම වෙලේම තෙල් දාලා සකස් කර ගන්න ඕනේ ඊට අමතරව මේකේ තියෙනවා ගියර් පෙට්ටියක් ඒකේ ග්‍රීස් ගහන්නේ එතකොට අපි සතියකට වතාවක් මේකට 20 කිලෝ භාගයක විතර ප්‍රමාණයක් මේකට දැමීම අවශ්‍යයි ඊළඟට කියන්න ඕන කාරණේ තමයි මේ යන්ත්‍රේ බරින් අඩුයි මේ හදලා තියෙන්නේ ස්ටේන්ලස් ස්ටිල් නැත්තම් මලන කන වානේ වලින් එතකොට ඒකේ ලැබෙන වාසිය එකක් තමයි මේ මල කන්න නැති එක මේක මොකද විතර වතුරේ සහ කුඹුරේ තියෙන එකක් ඒ එම නිසා මම හිතනවා දැන්ට මේකේ තියෙන තත්ත්වය අනුව ඉදිරියට මේ යන්ත්‍රය ජනප්‍රිය වෙලා යයි කියලා මම හිතනවා මෙම නව පැල සිටුවන යන්ත්‍රය භාවිත කරමින් දැනට මහවැලිසි කලාපයේ ගොවිපළ තුල සාර්ථකව පැල සිටුවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරලා යන්ත්‍ර මගින් පැල සිටීමේදී අපිට එකක් තමයි ජල භාවිත කාර්යක්ෂමතාව වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ජලය අවශ්‍යතාවයෙන් අපිට 125% කට අඩු කර ගන්න පුළුවන්. යන්ත්‍ර මගින් පැල සිටීමේදී ඊට අමතරව අපිට පුළුවන් වල් පාලනය කර ගන්න. ඊට අමතරව පුළුවන් අපිට මේ යන්ත්‍ර මගින් පිළීමේදී පැල අතර ගහණය පවත්වා ගනිමින් ඒ කියන්නේ කුමි හානිය අඩු කර ගන්න පැල ඝනත්වයේ වර්ග මීට අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ආවාගෙන අපි හොඳ අස්වැන්න සාමාන්‍ය මේකෙන් අපි හිතනවා 120කින් අස්වැන්නත් වැඩි වෙයි කියලා. ඒ බලපෑම් සියල්ල අරගෙන තමයි අපි මේ යන්ත්‍ර මගින් සිටවීම යෝජනා කරන්නේ. ඒ වගේ අපිට පුළුවන් මේ යන්ත්‍ර මගින් ක්‍රියා කරන මේක ආදර්ශ ගොවිපලක් විදිහට පවත්වන්න නිසා මේ ගොවි ජනතාවට මේ තාක්ෂණය ලබා දීමේ හැකියාවක් මෙතනින් තියෙනවා. ආදර්ශ ගොවිපලක් විදිහට සහ මේ තාක්ෂණය ගොවීන් අතර යන්න දාන මධ්‍යස්ථානයක් විදිහට මේ ගොවිපලක් පවත්වාගෙන යනවා. බතලේකොඩ වීපරේෂණ ආයතනය තුළ ශ්‍රේෂ්ඨ අත්දැකීම් තමයි මේ. ඉතින් නුදුරු දිනකදී මෙම යන්ත්‍රය අපේ ගොවි මහතුන්ගේ ගොයම් පැල ශ්‍රේෂ්ත්‍රයේ සංස්ථාපනය පහසු කරවන නිවැරදි කරවන යන්ත්‍රයක් වනු ඇත.